ඇ මගේ රත්තරදය පුතේ අපේ යහ පැත්න හතරශ්‍රණය පරිස්සරය විශෂ නිදේශර ඇතේ අපේ යහපැඇත්ම නැතිනම් අපේ පලවෙනි පාඩම. පුතේ ඔන්න බොඩම් අතකරම් බාල මේකොට ආරම් කරන්න කලින් මේ පාඩමේද අපි ගෙනගත්ත දේවල් නීමති විලාඩ අඩ කරම් ඒවැං ලැබන වාසිය අවාසීමමනවද අපි හැමදාම යාළුවොත් එක්ක අපේ ජීවිතයේ පිරිසිදුව පිළිල්ලට ජීවිතය අපි ගොඩනගාගන්නේ කොහොමද කියන එක තමමං පලවෙෙන කොටසිදිවාට මතක් කළේ එක තැයි ම මේ කෙටියෙන් ඔයාට දැන් තැනුවත්කීමක් කළේ. හොපුතේ මම කතා කලා ඒ කොටසි අවසානදී අපි ඉග ගන්න ඩැන පොදු ස්ථාන ගැනකර. පුතේ මෙන්න මේ කොටසි කතාන පොදු ස්ථාන පොදු ස්ථානයක් කියන්නේ කොහේටද. පුතේ පොදුයි පොදු ස්ථානයක් කියලා කියන්නේ අපි හැමෝටම අයිතිතැන් මොකද නාම් පදවර්ග සිංහලේදී ගෙනගන්න ඕන කලා ඒකෙදී පුද්ගලනාම සත්ත ද්‍රව්වනාම සහ ස්ථානාම කියලා මෙන්න මේ ස්ථානවලට ඒ ස්ථානවලත් පුතේ පොදු සහ පොදු නෝන තැන්තියෙනවා. දේවලුත්ගෙන් ද්‍රෞ්වයක් තියෙනවා පොදු සහ පොදු නෝන දීවක්. අප සාමාන්‍යෙන් පොදු නොවන දේවල් ඔට කියනවා පෞද්ගලික දේවල් කියලා. පෞද් දෙලික දේවල්. ඒවා ඔයාට විතරමක් අයිති දේවා. උදාහරණයක් වගේ දත්බුරුසුව පෞද්ගලිකයි ඇයි ඒකෙන් දත්මදින්නේ එමං විතරයි වෙන කවරුම් මදිින්න්න ෑනගේ ුරුසින් ඔයා විතර ගේ දත්බුරුසුම් මදින්නේ. ඔයාගේ තුවායෙන් පීදාන්න නිවය අවිතරයි. අගේ ලේන්ස් ඔයාගේ විතරයි. පැසිෝොලයකන්න කණ්නාාඩි දෙක දානායගේ ඒ කන්නාඩි දෙක ඒ දානෙක්කෙනාගේ විතරයි. වෙන කාඩවත් අයිති නෑ. අන්න පුතේ පෞද්ගලික දේවල් ඒවා කාඩවත් අයිති නෑ. ඔයාට විතරයි. ඇත්තම් මට විතරයි නැතනම් අයිති එක්කෙනාට විතරයි පුතේ. මෙන්න මේ වගේ නෙවෙේ පුතේ පොදු දේවල් කියන්නේ. හැමෝටම අයිති ගෙදරතියෙන පොදු දේවල් මොනවද. ගෙදර තියන පුටුව මේසේ සෝෆායක, රූපවායිනිය කෙතර තියෙන ගුවන් විදුලිය ඔය හැම්ම දේ දේවල් පුතේගෙතර හැමෝටව පොදයි පොධිස්ථාන හැමෝටම් පොදයි. තේවගේ තමයි පුතේ අපේ සමාජය තුල පුතේ සමහර තැන්වොල අපිට තියෙන දේවලුත් අපි හැමෝටම් පොදයි. අන්නේ වගේ තියෙන ස්ථානවලටත් කියලා පුතේ පොද්දු ස්ථාන කියලා. පොදු ස්ථාන කියන්නේෙ න දෙම්මට කියන්නේ නම්. බොදු ස්ථාන කියන්න මොනාාන. ඕ අපිට ඉතරක්නවෙයි තව හැමෝට මයිති ටැන්ටික තමයි පොදු ස්ථානයක් කියලා කියන්නේ. ඒකට පුතේ රටේ ජනාධි පුුතිතු මාටෙන්න්නත් පුළුව තරට අය කරෙන්න්න පුුවන්. ඒවගේම ගුඩාක් සල්ලිදීන අයටත් එතෙන්ට එන්න පුළුවන්. සාමාන්‍ය මිනිසුන්ට එතෙන්ට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් දිලින්දු දුප්පත් කියලබේදයක් නෑ එයා ලනත් එතෙන්ට යන්න පුළුවන්. වැඩියඔන්නේ පීම්බලා යන්න කුරුල්ලෙකුටක් පුතේතෙන්ට එන්න පුළුවන්. වලාස කරන නිදල්ලෑ සිරන සතෙකුට හරිපුතේ සහර වෙලාටේතැන් ොඩට ඇන්න පුුව කිස්සිීම බාධාවක් නෑ දක්කනෙද පුොද දැම් පැහැදිලි පොදු ස්ථාන කියන්නම කද කියලා ඒ කියන්නේ මෙතැනට බේදයක් නෑ හැමෝම එනවා. සිංහල ජාතිී අඩි තරක් කියන්නෙත් නෑ දෙමළ ජාතිී කියලා කියන්නෙත් නෑ ජාතීම් බේදයක් නෑ ආගම් බේ දෙයක් නෑ කිසිම බේදයක් නෑ හැමෝටම ඒ තැන විෘත්තයි. අන්න ඒ නිසා තමයි අපි මෙතෙන්ට කියනවා මොකක්ද. පොද්දු ස්ථාන කියලා අදපුතේ කියන්නේ පොද්දු ස්ථාන කියල තමයි අපි මේ තැන්වොල්ට අපි කියන්න එ නේද එනම් මගේ රත්තලඳු එපුතේ අපි ඒවාගේ මොනුවද බලමු පොදු ස්ථාන මෙන්න පුස්තකාලය අංක එක පුස්තකාලය පුස්තකාලය කියන්නම ගදද පුතේ පොත් කියවීමට නැතිනම් පොත් ලබා ගැනීමට ත් ගබඩා කරලා තියෙන ස්ථානය තමයි පුස්තකාලය. පාසලේත් පුස්තකාලයක් තියෙනවා ඒක පාසැල් පුස්තකාලය. ඔගොල් අගෙන් නගරය තියෙනවා ඒවට කියනවා මහ්ජන පුස්තකාලය. ඇයි. පාසලේ පුස්තකාලේ ගියන් ඒක පාසලේ ඉන්න ළමයිටසා ගුරුවරුන්ට විදවල්පතිවරුන්ට තමයි පුතේ ඒ පුස්තකාලයේ භාවිත කරන්න පුළුවන්. හැවැයි, මහ ජන්න පුස්තකාලේ මහජන ජනතාවනවිතිෙන පුස්තකාලය පුතේ ජනතාවට තමයි එක භාවිත කරන්න පුළුවන් එ නිසා මොකදදමතැන් අපි කතා කරන්නේ එන බති එන්න වාලට මං පින්වීමේ මොකදම පුස්ත කාලය මොකදදම මිනිස්සුන්ට හැමෝටම පොදු ස්ථානයක් අංක දෙක මහාමාර්ගය මහා මාර්ගය කියන්න පුති ටම යන්න පුලන් මේ පාරයි. උදාහරණයක් පිදර පයින් යන අයටත් වාහනයක යනයටත් මේ පාරය ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන මනුස්සයෙකුට අරපංකිපතික්කවන් කරන්න පුළුවන්. නික හිතන්නකුත මේ පාරය මිනිස්සු විතරම දෙ යන්නේ. අපි පාරක ඇවි දෙෙන් ගියොත් බාලපතය සත්තුත්තින්නවා. කිසිම තහනමක්නේ යන්න පුළුවන්. පොදයි පැමෝටමයිති කවන බස් නැවතුම බස් නැවතුම් පොළත්පුතේඒ හැමෝට මයිතිී මෙතන්ට පාසැල්ලම්මු එෙනව වෛද්‍යවරු වෙන්න පුළුව ඉංජිනියස් ල එන්න පුළුවන්. ගරුවරු විදහපතිවරු පිවිධආගමික නායකයෝ පවිධනායකෝ රටේ ඉන්න නායක ඕන කෙනෙක් මෙන්න මෙතෙෙන්ට ඇවිල්ලපුතේ මොකද කරන්නේ බස් නැවතුම් පොලින් මෙන්න මේ බස් එක ගොඩ වෙන්නයට අයිතියක්තියවා. මේ මේ බස්ත්‍රථයත් පුතේ පොදුයි. මේකේ ඕන ගෙනුට යන්න පුළුවන්. මේකට කියන්න පොදු ප්‍රවාහනය කියලා කියන්නේ. මේකෙත් පුතේ ඕන කෙනෙකුට යන්න පුළුවන්. හයිතියක් තියෙනවා. වාඩිවෙන්න පුළුවන්. සල්ලිතිීලා යන්න පුළුවන්. . හරි. පොදු වැසිකිලිය පොදු වැසිකිලිය. දැන් බලන්නකො. පාසල ේතිනාව වැසිකිලියක් වැසිකිලිට සමානයෙන් පුතේ. අප හැ ෝටනත්තව්‍යතාවයක් වැසිකිලියක් කියන්නේ අපට ජීවත්වන්න රැඳෙන්න්න නිවස ඕනේ වගේම අප ජීවිතයේ කටයුතු සඳහා වැසිකිිලියත් අපට ඕනෙනවා. ඉතින්ම්පුතේ ඒ කටයුතු සඳහාපි වැසිකිලිය භාවිතා කරද්දි නිවසේ තියන වැසිකිලිය අපේ නිවසේයට පමණයි මොකද අල්ලපුෙදරයින් නෑනපුතේ අප එකෙදට හැබැයි යම්ති ස්ථාන වල තිෙනනා පුතේ පොදදු වැසිකිිලි. කියන්න බ පොද ැසි කිිය හින්න ලන් ස්ථාන්නිික එක නගරේ තියන පොදු වැැසි කිළියා. හිට අමතර මාාගට්ට එක තව දුම්්‍ර ස්ථානය තියෙන්න්න පුළුවන් ඕ බස් නැවතුම් පොලි සාමාන්‍යය නගරවල තියන බස් නැවතුම් පලල්ල පොදු වැසි කිිලිතියවා. ඊට අමතරපුයේේ වාලා හිතන්න ඩ තැන්ඩියක් ඇන්න දේ තමයි සුප මා ගට්ටල බාඩපුති තියනවා. වාල දෙයි යන විිවිධ ලොකු කඩවල් වලට උදාහනද ැදුම් ගන්නන කඩවල්ලල අන්නන්නේ වැ තියෙනවා ලොකු කෑම කඩවල්ල තිනා පුතේ පුදු වැසිකිලි ඒ තැන්ගොඩ ගියාම ඒ කඩේට යන පාරිබෝගිකයා එකැන් කස්ටමට ඒත් සියලුම දේවල් ලබදිල තිීන්නේ ඉතින් පුුත යන්න පපුදු වැසි කිලියා අපි බලමු ඉදිරණන මේ වැදි මොනුවද කරන්න ොන් දේවල් නොරන්න ු දවල් කියලා. රෝහල කියන්න පුතේ මේ රටේ එක නැත යම් කිසි රටක සලු දෙනාට මත්‍යවශ්‍ය දෙයක්. මොකද හේතුව අස්සනී පුුණේගාම්පුතේ අපි යන්නේ රෝහල්ට බේට්ටිගයක් ගන්න. එතව මේ බේට්ටික ගැනීම පුතේ අනිවාරයෙන් අපි කළේතු දෙයක් අපි ලැබියුතු දෙයක් ඒ නිසා යනවා. මතදියාගන්ඩ මේ හැම්ම තැනකටම ඔයාට යන්්ඩ වෙනන යම් කිසි හේතුවා අන්නේ හේතුව අතැතිව තව කෙනෙක්ටත් මේ විදිහට මේ හේතුම ැදිනවා. බැකව ැ බැංකෝටයන්නේ පති එක්කෝ සල්ලි තාන්න ඇැත්තන් සල්ලි ගන්න ඕකන පුතාල දන්නේන බැංකූටෙන් බාල බැංකූ ඔොච්චර දින නගරෙක විියදධාආදමින් විධවාරගොලි බැංකුටික තියවනේ විධ නම් වොලි ඒවත් පොදේ පොද ස්ථාන පොදු වෙලඳ පොල වැඩි පුරම මනිසුන් එක වෙලාවක ගැවසෙන්න්න පුළන් ස්ථානයක් තමයි පොදු වෙල්ලඳ පොල කියන්නේ බඩු ගණ්ඩේනා අය බඩු කඩවලට දාණ්ඩෙන අය බඩු බලන්ඩේනා අය බඩු විකුණුණාය ඔහු වගේ පුතේ බඩු වරගෙන යන අය බඩු කරේතියන් යන අය මේ වගේ උඩහක් අයපුතේ ඉන්නවා මේ මොනාද මේ පොදු ස්ථානවල විශේෂයම පොදු පෙලඳ පොඩි. ඉතිපුතේ බලන්නකො මේ ස්ථානවල කොච්චරම් මිනිස්සු කැවසෙනවාද. පුතේ මෙන්න මේ ස්ථානවල දේ මගේ රත්තරන්දුවේ පුතේ ඔයාල කරන්න හොඳ දේවලුත් තියෙනවා හොඳ නැද්දේවුලුත් තියෙනවා. මෙන්න බ ලංක එක පොදුස්ථානවලදී මිනිස්සුන් විසින් කරුණුල් ලබන වැරදි හැසිරීම්. යම් කිසි පොදුස්ථානයකදේ මිනිසුන් විසින් කරන පුතේ වැරදි හැසිරීම් තියෙනවා. වැරදි දේවල්. පෙයාලත් තිනුත් වෙන මේ වගේ දවල් මොනගෘති ඔයාලා ගැතනුම් මේ දේවල් වනවා. ගල්පනා කල බාලි චුට්ට. බල ධාරනය පුස්තකාලය පුස්තකාලේදි කරල් ලවන වැරදි හැසරීම තමයි පතේ ශබ්ද ඇසෙන සේ කතා කරමින් හැසිරීම. ශබ්ද ඇසෙන සේ කතා කරනවා. නේද පුස්තකාලය කියන්න බුතේ නිශ්ශබ්ධ ස්ථානයක්. එතන කවුරු කතා කරන්නේ. එතින්ට ගිල් අඉවර වෙලා උත කරන්නේ පොතක් අරගනයර වෙලා නිශ්ශබ්දව මෙැතින රාක්‍යෙන් පොතාරගෙන මට යම්කිසි නීම් තැනකට ගිල්ලා පුටුව හිමියීෙන් ඇදලා ඒ මේ ශවුඩින් තියලයිවර වෙලා පුටුව හිමියයෙන් ස්රාට අරගෙන පොත පෙරරල්ලා ඒ පොත කියවරෝ ඔන්න වගේ තමා පුති නිශ්පතාව ඇත්වයෙන් පොස්ත කාලෙ අපි කතා කරන්න අනිත් ඇයට වාදාක්කෙන්න එනිසා කරන වැරදි හැසරේම තමයි මොකක්ද පුතේ ශබ්ද ඇසෙන සේ කතාකිරීම සි ඒකෙ මකොද වෙන්නේ අනිත් අයට බාධාවක් ඇති වෙනක නිසා. පැදිලි. එතකොට පුතේ මහාමාර්ග මහාමාර්ග කියන්නේ අපි හැමෝම ගමන් කරන්න යොදාගන්න වෝ තැනක් ප්‍රවවාහන විතරක් නෙවෙයි මිනිසුන් මේ හරහපුතේ ගමන් කරන්න යොදාගන්න වෝ තැනක් තමපුතේ මහා මාර්ගයක් කියලා කියා. එතකොට මේ තැන්ගොලති පුතේ අපෙන් සිදුවන වැරදි හැසිරීමක් මතක් කරන්න බලන්න. රංචු වශයෙන් පාරේ ගමන් කිරීම. රංචුවක් විදිහට පාරේ ගමන් කිරීම තමයි අපේ ඇතින් සිදුවන වැරදදා. ඒන්න පුතේ මහමාර්ගයේ වැඩිපුරම අවස්ථාව දිලතින්න ගමන් කරණය වෙනි. උදහරණය කිදට පදිකයන් පදිකයන්ගැන් පුතේ මේක පයින් ඇවිදගෙන යන මිනිසු. තව දෙයක් තමයි කවුද. රතවාහන ගමන් කරවා. පුතේ සාමාන්‍යෙන් වැඩිපුරම ඉඩ අයිංකරලතියෙන කාටද. මේ රතවාහන වල ගමන් කරන අය වෙනුවෙන්. ඉතින් පුතේ එතකොට මේ විදිහට වැඩිපුරක් ඉඩදී ලතින රථවාහන වලට ගමන් කිරීමට නම්, අපි යන්නතිීන් අපේ පදිකබේදිකාව තු අප යන්න තියන්නේ ඒ අප ලැබිලතින කෙටි සීමාව තුළ ඒ සීමාව තුළ ගමන් කරන විට අපිටැපුතේ ලැබෙනි ඉඩකඩ තුළ අපි යන්ඩ ඕනේ ඒ ලැබෙන ඉඩකඩ තුළෙන් උපපරිම ප්‍රයෝජනාර ගැන ඒකෙන් අදහස් කරන්නේ කෙනෙකුට හානයක් නොකරගෙන එක. එතකොට රංචුවක් වසයෙන් ගමන් කරනවා කියන්නේ කණ්ඩෑමක් එකට එකතු වෙල්ලා පොකුරක්ගේ පොකුරක් වගේ හැදිල ගමන් කරද්දී. ඉදිරිෙන් එනා අඩත් හානියක් වෙනවා. පිඩිබස්යෙන් එනා අඩත් හානියක් වෙනවා. අනිත් ෑඩි ඉදිරියට අන්න බෑ ඉදිරිෙන් එෙන අයටට අපහොයායි ගමන්ට න්න බැහැ ඔන්න ඔ වගේ දේවල්ටයක් සිදු වෙනවා. දරමොකද වෙන්නේ. අන්නපුති අපි මහහාමාර්ගි කරන වැරදි හෙසරීම. ිට අමතර තව දේවල්තියනවා මේක විතරක් නෙවෙයි මහමාර්ගය කරම තවත් වැරදිදවල්ම නගුති. අපි කහයිර භාවිත කරන්න නැතුව අපි අපි හිතුණු තැන්වලින් මොද කරන්නේ. පාරමාරු වෙනවා. එක නැගන කහහිර නැතනම් සුදු වර්තමානයේ සුදුඉර තියෙන්නේ ඒක භාවිත කරන්න නැතුව අපි වෙනවෙන තැන්ගොලින් පාරමාරු වෝ. එතුර මොකොද වෙන්නේ. අර පාරේ එන රියදුරන්ට විශාල ගැටලුවකට මූුණ පාන්නට සිදුගෙනවා. ඇයි එයාල බලාපොරොත්තු වෙන්නේ පාරහරා මාර්ුවෙන පුද්ගලයන් ඉන්නේ මේ සුදු ඉරහෝක හහිරගාව කියලා. නමුත් එක පාරණම ඒ ගමන් කරනගෙනා පාරමාරුූ නොත්මකද වෙන්නේ. අ රේදුරාට පාලනය කරන්න බැරි වෙලා. පාලනයෙන් ගිලිහී ගිහිල්ලා අනතුරක් සිදුවෙන්නට බොහෝ ඉඩ කඩවැඩී පුතේ. හොන්න අපේ අතින් සිදුන වැරදි. තවදීනෝ මොනද තාක්ෂණික උපකරන භාවිත කරමින් පාරයනෝ ඒක යන උදාහරන ජංගම දුරකතනය භාවිත කරමේ දුරකතන ෑඇමතුවක් ආරගෙන පුතේ පාරහරා ගමන් කරන පාරය ගමන් කරන කිසිම දේකඩ එතොට ඇහුම් කන්දීමක් නැහැ අප ේක නුස්සිදුවන්නු පුළංහානයෝ. ඕවගේ පුතෙන් නො එක් නො එක් වැරදි ජාති අපේ ඇතින් සිදුවෙනවා. මහා මාර්ගය ගමන් කරදද. මේකෙද මම කතා කරන්නේ. රංචු වසයෙන් ර ගමන් කිරීම ඉතාමත් ප්‍රබල වැරද්දා මොම දකින විදිරේක හේතු ඇයදන්නද පුතේ මොකද මේක අපේ අතින් වෙන්න බැරි දෙයක් මොකද රංචු වසයෙන් ගමන් කරනවා කියෙන් පුතේ තවක්න පුටේක ප්‍රබලද බාධාවක් කරදරයක් බැංකුව රෝහල ඔන්න පුතේ ඒ තියෙන්නේ අපි මොුණද ඉන්න තැන්ක් අපි සේවාව ලබාගන්න තැන් අපිට සේවය අවශ්‍ය තැන් ඒ නිසා මේ තැන්වලදී අපි මොකොද කරන්න අපේ සේවාව අපි නියමිතාකාට ලබාගන්න ඕන ඔවුන් අපට ඉතාමත්ම හොඳ සුවදායි සේවාවක් ලබා දෙනවා ඒ සේවාව තුළ අපිට මොනදති ලැබිය යුතු හොඳ දේවාතිය අන්නේ හොඳ දේවල් ලැබෙද්දි පුතේ අපි කරන වැරදිදය නොමොනොහොඳ. පුතේ බැංකුව නැතිනම් මේ රෝහල තුළ අපට වැඩවල ඉන්න දයෙන්නේ කොහොමද. අපේ කාරය වෙන තුරු අපි ඉන්න ඕනි පෝලිමක. පෝලිමේ නොසිට ඉදිරියට බලහත් කාරෙන්යාම. ඒ කියන්නේ සමහරු වෙනවා උද්දේ ඉඳල පුතේ උද්දේ ඉඳලා සමහර වැඩිහිටියු රෝහලේ තමන්ට අවශ්‍ය බෙහෙත්තික ගන්න පාන්දර ඉඳලා පෝලිමිටලා ඉන්නවා ඉක්පනට අරගෙන්ෙන ගෙදරය න්නෝ නැත්තා හවස්සුනොත් ගණ්ඩ බැරිවේ කියන බයට. ඉතින් එහෙම විලාවක සමහරු ඇවිල්ලා මේනවා ආපුගාම ඉස්සරහට ගෙහිල්ලා තමන්ගේ වැඩේ කරගන්න උත්සහ කරනවා. පිටිපස්සෙෙන් ඉන්න අයට ගුඩාක් දුකහිතනවා කේන්තියෙනවා බැංකවෙත්පති මේ පෝලිමේ තමන්ගේ කාර්ය වෙනතුරු බලං ඉන්න අයව මොකද කරන්න පාස් කරරගෙන ගිහිල්ලා ඉස්සරාටිඉල්ල මන්ගේ වැඩේ කරගන්නවා. එතකට පුතේ ඒවා ඔයාගේ අතින් සිදු වෙන අඩුපාඩුව. මොදු ඔයාලා සාමාන්‍යයෙන් එහෙම කරන්න නැහැ. නමුත් අපි සමාජයේ අතෙන් සිදුුවෙන ප්‍රබල්ල වැරදි තමයි පුතල් මේේවා. ඒ නිසා ඒ දේවල් කරන්න හොඳ නෑ ඔන්න පුතේ බැංකුවේදි රෝහලේදි සිදුන වැරැද්දක් විදිීට මොකක්ද පෝලිමෙන්් නොසිට ඉදිරියට බලහත්කාරයෙන් යම. පොදු වැසිකිලිය මොකත් මේකෙක් කරන වැරැද්ද. භාවිත කරනවා මේක අපිරි සිදුව තමයි භාවිත කරන්න. භාවිත කරනවා බායිත කරන අපිරි සිදුවේ කියැන්නේ තමන් වැසිකිලිය භාවිත කලට පසු මේ පොදු වෙසිකිලියට ඔයා විතරක් නෙවේ එන්නේ. ඔයාවගේම අවශ්‍යතාවයක් තියෙන තව කෙනෙක් වෙනවා. අන්නේ පුද්ගලයාට හානියක් එකැන පස්සෙන පුද්ගලට හානියක් ඒ පිළිොඳ අප්‍රියතාවයක් ඇති නොවනො විදිහට ඒක පිරිසිදුව භාවිත කරන්නවා. භාවිතයෙන් පසු අපි ඒ පිරිසිදු කරන්න ඕන. ගොදපුතේ දැන් පොදුස්ථානවල්ල දැනුවත් කරලා දින මොද කරන්න. සාමාන්‍ය පොදදිස්ථානල ොහක්කරරි දෙයක් ප්‍රදර්ශනය කරලාතිනා දැනුවත් කරලා දි නමකද භාවිතයෙන් පසු ජලය යොදා පිරිසුදු කරන්න භාවිත කිරීමෙන් පසු පිරිසුදුව තබන්න ඇයි පුතේ මේ විර දැනුවත් කිරීම් කරන්න අපේ කාර අපි හරිට කරලා අපි ලබාදුන් සේවාවට අපි ඒ ස්ථානයක්ත් ඉඳ පිරිසිදු කරන්න ඕනේ සබාන්න වැරත් දක්පුතේ භාවිතයෙන් පසු අපිසිුදු කරන්න පොදුවාහනට අයිතිමොනදපුති දුම්රිය බස්රථය ගුව්‍යානය නැව වගේ දේවල් පුතේ පොද්දුවාහනවලට අයිති. මෙන්න මේ පොදුවාහන භාවිත කරද්දි පුතේ අපිට ඒවායේ තියෙන දේවල් සියල්ලම අපට ලැබෙනවනේ ඒ කියන්න වාඩිවෙන්න ආසනයක් ලැබෙනවා. අපට සැප පහසුවෙන් යන්න. ඉතිබතේ මෙන්න මේ පොදුවාහන වලදී කරන වැරැද්දක් තමයි ඒ මොකක්ද. ඒවට හානි සිදුකිරීම හානියක් සිදු කරනවා කියනම ගදපුති. මේ පොදුවාහනව බයිත ඇති කරන දෙයක් තමයි ඒවාගේ යම්යම් දේවල් පුතේ කඩාබිද දමනවා. ආසනවල කුරුටු ගීලියනවා. එකේ කියව පෑනක් කමුණ පෑනෙෙන් ලියනවා. ! නැත්තං? පැන්සලක් කමුණු දේකෙත් මොනහරලියෙන්වා එහෙමන් ඇතිළම්මකොත කරන්නේ ඒහමන් නඇත්තං අපමොකොත කරන්නේ අපි ඉදිනිදා වැඩ කට යුතු කරද්ද තව කරන දෙයක් තියෙනවා ඒක එඇද්දී ආසන ඉර්ලදානවා අපි ආස නිර්ලදානවා අන්න පුතේ අපි ඇතිනයන වැරද්ද ආසන හිරාදමනවා ඒවක් කුරුටු වාාලිගානවා දල ඉරලදානවා ඒඩ හානි කරනවා. එනිසා පුතිේ මේ වැඩී පුති අපිකාදක්වත් කරන්න ගන. ඔන්න පුතේ පොද ස්ථානවලද මිනිස්සුන් විසිම් කරනු ලබන්න වැරැදි හැසිරීම මොනාද පුතේ එකත් තමයි පුස්තකාලයේදී ශබ්ද ඇසෙනසේ කතාකිරීමෙන් හැසිරීම මහාමාර්ග රංචු වසයෙන් පාරේ ගමන් කිරීම බැංකුව රෝහල මොද කරන්න පුුදේ. පෝලිමේ නොසිට ඉදිරියට බලහත් කාරයෙන් යාම හියික. පොදු වැසිකිලිය අපිරි සිදුව භාවිත කිරීම. අවසානක පොදුවාහන වගේ දේවල් අලාභහානයේ සිදුකිරීම. මේ දේවල් පුතේ වැරදි. මෙන්න මේ වැරදිවලට පුතේ මේ වැරදි නිවැරදි කරගන්න අපිට කරන්න පුළුවන් දේවල්. මොකදද මේ? පොදුස්ථාන වලදී මිනිසුන් විසින් කරු ලබන වැරදි මේ හැසිරම් මගහරවා ගනිමින් කළ හැකි නිවැරදි ක්‍රියා. ඔන්න පුතේ අපි කලින් කතාකරපු වැරදි ටික දැන් ඔන්න නිවැරදි කරගන්න හදන්නේ. මොනද පුතේ මේ වැරදිවට නිවැරදි ඔන්න පුස්ත කාලේදි කරපු වැැද්ද තමයි අනිත්තායට බාධාවෙන විදිහට ශබ්ද නගා කතාකිරීම කරන්න පුළුව හොඳ දේමුවත්. නිශ්ශබ්දව අන්නයට බාධ නෝල් ලෙස ඇසිරු. කෑගැහැපු අපි කරන්න පුලන් හොඳ වැඩේ තමයි නිශ්ශබ්දව අන්නයට බාධා නෝන විදිහට ඔන්න කටයුතු කරවා. හිළඟක. මහාමාර්ග තෙරංචු කරපු වැරද්දම කදපුති රංචුුවසයෙන් පාරයේ ගමන් කිරීම කරපු වැරත්තමයි රංජු වසයෙන් පාරයේ ගමන්කිරීම හැබැයි මේක පුතේ නිවැරදි කරගන්න පුළුවන් විදිහත මොයිමකක්ද සංවරව පාරයේ ගමන් කිරීම. සංවරව පාරයේ ගමන් කරන කනවද? පුතේ අපි කාටවත් කරදරයන් නැතුව මට යන්ඩ තියෙන නියමිතව තියෙන මකේද. මට අයිති පාරදිගේ මම කාටවත් කරදරයක් නැතුව ඇවිදගෙන යනවා. කිසිම්ම කෙනෙක්ට පුතේ මේකෙන් හානියක් සිදුවෙන්න නහ. ම් මගේ පාඩුවේ ගමන යනවා. පරංචුවක් ඉදිරණෙමේ. ඉදිරිින් එනෙක් කෙනාට ඉඩදීලා මම යනවා. පුතයන්න මේනි වැරදි කරගන්න විදිය. පාරෙදි. මොකද පුතේ පාරක කියන්නේ අපිට අනතුරක් හෝ කරදරයක් වෙන්න පුළුවන් අවස්ථාවක් සයිතය ස්ථානයක්. ඉතිං ඒ ස්ථානවලද අපි කරන්න ඕනේ අපේ ආරක්ෂාව වෙනුවෙන් අපේ යහ පෑත්න වෙනුවෙන් අපි. වැරදිව කාටත් හානියක් නෝනලිස පාරේ ගමන් කිරීම. බැංකුවරෝහලේද මම කිව්වා කරන වැරැද්ද තමයි පෝලිමේ ඉන්න නැතුව ඉක්මට එල්ල ඉස්රාටිකිිල්ල වැඩේ කරග. මේ ස්ථානතිපුතේ කරන්න ඕනදේ මකදදකද තමාගේ වාරය පැමිණෙන්න තුරු රැඳී සිටීම. මේ ස්ථානවලද තමන්ගේ වාර්යනකම් බලගෙන්ෙන ඇයකැන්පුතේ පෝලිමේ ඉන්නවා ආදැන් පිරිසක් පෝලිමි ඉන්නම්. ඩැන් එයාලට මෙතන පැඩේ කරන්න හොඩක් වෙලා යනවා. ඒ හින්දා. කරන්න පුළුවන් හොඳමදේ තමයි මොකක්ද. මම මගේ වාරයන තුරු මම මට ඉදිරියෙන් ඉන්න එක් කෙනනට පිටුපසින් හිටගෙන මගේ වාරය එන්න තුරුපුතේ බලන්ගන්නවා. බෙහෙත් ගන්න ගියානං? නිත් අත් එක්කම මත් පෝලිමේ ගිහිල්ලා මොකද කරන්න ඕනේ. මගේ වෙලාවට මටනියමිත වෙලාට මගේ කාරය කරයන්නවා. බැංකුවෙත් එහෙම බැංකෝඩ ගිහිල්ලා සල්ලිටික දාන්න හරි. ගන්න හරි වෙනත් වැඩට ගියාන ඉගැනවෙන ලිය කිල්ලකට මූල්ලයේමේ ගැටලු ගන මුදල් ගැටලූකට හරරි. ඒ යම් කිසි ඕන දෙයක් හෝ වේවා බැංකුවෙන් කරගන්න කාර්යද තැන්නේේ මම බැංකෝටයන්. මෙන්න මෙතැන්දී මොකද කරන්න ඕයි. මම කරන්න ඕන දේ තමයි මම මගේ වාරය එන්න තුරු ම කරන්න හිටගන ඉන්නනෙ පෝඩි. ඉතරබපුදේ කාටවත් කිසියාානයක් නෑ කාඩවත් කිසිම කරදරයක් නෑ මට තියන්නේ පාඩුවේ මං හිටගෙන ඉන්නවා. මගේ වාරය යාට පස්සේ මගේ රාජකාරයේ මට කරන්න ඕන දේ පං එත්තැන්ටිකිල්ලා කරර ගන්නවා. ඒක තමයි පපුතේ පෙන් නඕොනදී. හරි ඉළඟට. පොදු වැසිකිලිය පොදු වැසිකිෙලිය. වැසිකිිලිය කියන්නේ පිරිසිදුව තබාගන්න නිතර පිරිසිදුවෙන නමුත් නිතර්රම පිරිසිදුව තියාගන් නොනි ස්ථානය. සිදුවූ වැරැද්ද තමයි අපි එක අපිරිසිදුව තාගන්නවා ඔන්න බොත ඒක හදාගන්න පලාාවිදිය සෑම විටම පිරිසිදුව භාවිත කිරීම. හැම වෙලේම ඒක පිරිසිදුව භාවිතන්න. භාවිත කිරමීමින් පස වතුර ගහන්න. පිරිසුදතිය නො හැමවිලේම භාවිතයෙන් පසු මුොදර වතුර ගහල තාව කනෙකුට එතෙන්ට ඇවිල්ලා මකද කරන්න පුළවා එක කිසීම අප්‍රියතාවයක් නොම්ම ඇත්තිව එක භාවිතකරන්න පළාගදිර සකසන එක පොදුවාහන පොදු වාහන කියදදි මම අයි මතක් කරන්න බස්රථය දුම්රිය ගුවන්න්‍යයානය නැව වගේවා හොද කරන්න තේ අන්න පොදු වාන එතකට මොද කරන්න . මේම පුතේ ඇයි පොදවාහන කියලා කියන්නේ. පොදුවාහන කියන්නේ මෙව්වා අපි භාවිත කරදද. අපි හැමෝම අපි හැමෝම මේ තැන් ොද කරන්න භාවිත කර. ඒක නිසා තමයි පපුතේ අපි හැමෝ ගමන් විවාාන්යන් පාසල්ලැනිෙල්ලාට ගුරුවරු වට යන් එතොට පාසල්ලන සිස දරුව පාසලට යන්න එතකට විදධ රැකයාාවට යන සියලුදිනම දුම්බ්‍රිය බස්රතයේ මේ සියල්ලම පුතේ භාවි කර. වෙනත් රටකටයන්න හෝ රටතුළ කොහරරි ගමක් කන්න මො දැඟීම තර ප්‍රාණ දියුණනොයි ගුවන්නයාන අන්නෙව තැංගොලි පුතේ අපි භාවිත කරන දේ තව කෙනෙකුට පාසෙන් භාවිත කරන්න අපි හදන්න ඕ ඒනි සම්පෘත කරන්න ඕනේ අලාභහානි සිදු නොකරමින් විනීතව ගමන් කිරීම. අලාභහානි කියන්නේ කිසිමදේකට හානියක් නොකරේ කියන්නේ ඉරන්නේ කරන්න නැතුව කපන්නේ නැතුව මුකුල් ලියන් නැතුව ඒවැ කුරු බලි ගන්න ඇතුව අපි කිසිම දෙයක් පුතේ ඒ මුකුත් අපි කරඩ ඔන්නෑ අපිට තියෙන්නේ මේ පෘදු ප්‍රාණසේවයට ගොඩවෙලා නියමිත මුදල් අපි යන ගමනට නියමිත මුදල ගෙවලා අපට තියෙන්නේ අපේ පාඩුවේ කිසිමක කරදරයන් නොකර අසුනත් තිබ්බොත් එහි අසුනේ වාඩිවෙලා යන එක විතරයි මගේ ගමනාන්තය ඒ කියන්නේ ං අන්න් ෝන තැනට මාවට පස්සේ බැහැලා එතනින් එන එක විත රැපුතේ මට කරන්නදේ. ඔබටත් එසේමයි දැනෙනවාද මේ දේවා උබඩත් එසේමයි. බොමොහොතක් හිතන්න ඔබට ඒ සේවාව ලැබෙන තැන ඔබ මොකද කරන්න නොමේ ඒ ආරක්‍ෂා කරන්නන්නෝ ඔබට ඒ ලැබෙන සේවාවට ඔබ ගරු කරන්න ඕනේ. එනිසා පුතේ මොකද කරන්න ඕනේ. කිස්සි මල්ලාභානියක් සිදු නොකර තමන්ගේ මොකද කරන්න ඕනේ. තමන්ගේ කාරය කරගෙන එම ස්ථාන වලින් පිටත්වෙන්ටෝ පැහැදිලීද. ඔන්න පුතේ පොදු ස්ථාන කියන්නේ මොනොවද අපි හැමෝට මයිත ස්ථාන මෙ මහජනයා සියල්නන්ටම මේ ස්ථානයිති මෙන්න මේ පොදු ස්ථාන වලද අපි කරන වැරදි ක්‍රියාටික මතක් කලා පුස්ත කාලය එතන කෑකසනක තමයි අපි කරන ලොකුම් වැරැද්ද එතකොට බුතේ ඒ කෑගසන අවස්ථාවට අපි ගන්න පුළුවන් ඒ වෙනුවෙන් කළ හැකි නිවැර්දිි කියාව තමයි නිශ්්‍යබ්ද වන්න අයට බාධානෝන් ලෙස හෙසිරීම. මහා මාර්ගෙදී අපි කරන වැරද්දක් තමයි රංචු වසයෙන් පාරයේ ගමන් කිරියීම. ඒ වෙනුවෙන් ඒ වැැද්ද හදාගෙන කරන් පන් නිවැරදි ක්‍රියාව තමයි සංවරව පාරයේ ගමන් කිරීම. ඊළඟට බැංකුව රෝහල වගේ ස්ථානෝල්ද අපි කරන වැරද්ද තමයි පෝලිම මේ නොසිට හබිමොකද කරන්නේ ඉදිරිටයම් හැබැපුදේ වැැද නිවැදි කරගන්න පුලන්දේ තමයි තමාගේ වාර්ය පැමිණෙතුරුත් තුරු පරැඳී සිටීම. පුොදු වැසිකිලියේ භාවිතකරද්දී කරන්න වැරදික්‍රියාව තමයි අපේ පිරිසිදුව භාවිත කිරීම. කරන්න පුළුවන් නිවැරදි ක්‍රියාව තමයි සෑම විටම පිරිසිදුව භාවිත කිරීම. අවසානයක මොකදද පොදු ප්‍රවාණ සේවය එක භාවිතකරද්ද අප එක මොද අලාභානය සිදු කරනවා කරන්න පුළුවන් නිවැරදි ක්‍රියාව තමයි මොකදද ඒවා අලාභහානයේ සිදු නොකර අපි ගමන් කිරීම කරන්න ඕනෙපුුතේ එතකොට තමයි මොකද වෙන්නේ අපිට නිවැරදිව අප යහපත් විදිට පුතේ සමාජයට අපි යහපත් මිනිසුන් විදිහට සමාජයට යන්න. තුර මයි පපුතේ අප්‍රේ දේවල් ලැබෙන්නේ. එනිසා ම රත්තරන් දුපුතේ ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න මගේ ඇතින් මේ වැරදි වෙනවාද මගේ ඇතින් මේ වැරදි වෙනවානම් මගේං කොහොමදේ වැරද්ද නැවත නවත්වගන්න. ඒ වැරැද්ද ආයේ කරන්න නැතිවිදිට මම එනි වැරදි ක්‍රියාවක් බවට පත් කරගන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරන්න ඒතැයිපුතේ වෙන්නේ මුද ම දන්නවා? මේ අපේ රත්තන දල පුදාලගි ඇතින් මේ දේවල් සිදුවෙන්නේ නැහැ. හැබැයි කවුරුහරි කරනවා දැක්කොත් දැම්මගේදුවඒ පුතේ ඔබට අවස්ථාවතියෙනවා. යම් කිසි කෙනෙක්ටේ පිළිබඳව කතා කරලා කියන්ද මේ දේවල් කරන්න හොඳ නෑ කරන්න එපා මේ හොඳ නැති වැඩක්. අපි මේ සියල්ලම් රයිටිම ස්ථාන අපි ආරක්‍ෂා කරගන්න ඕනෙ කිය. ඉතිපුුද මේ පොදු ස්ථාන ගැන කතා කළේ, ය පොද ස්ථා අපි නිතර නිතන ායිත කරන නිසා ඇයි දන්නද පුතේ පොද ස්ථාන ගැනමම් මෙචරම පැදිලිර ගතමේ බලන්න මේ පොද ස්ථාන ඇයිපුතේ අපි ආරක්‍ෂා කරගතයුත්තේ ඇයි මේදේවල් ආරක්‍ෂා කරගන්න ඕනේ ඇයි මෙච්චර මේදේවල් වට ඉන්නෙම බලන්නකු සැම දෙනාටම ප්‍රෝජනවන් නිසා මේක සැම දෙනාටම ප්‍රෝජන වත්නයක අපි හැමෝටම මිනිසුන්ට කිව්වහම මිනිස්සුම් වර්ග බොහොම මේක ර අයිතියෙන සාමාන්‍ය මිනිසුන් ඒ ගුලටත් අයිති මේක සාමාන්‍ය මධ්‍යම පාන්තිය මිනිසුන්ට අයිති මේ එක ඉහල පෙළේ මිනිසුන්ට මේ ගයිති නාය කියන්ට මේක අයිති එතර බුතේ මේක සැමත් දෙන්නාට මඇත් ස්ථානයක් නිසා මේක තනියෙන්න්නේ කියන්නෙම ගද පෞද්ගලක ස්ථානයක් නෙවෙයි මේක පෞද්ගලික ස්ථානයක් නෙවෙයි මේක සැම දෙනාට මයිති ස්ථානයක්. එතකොට අපි මේක ඉතාම තාරක්‍ෂා කාරීව අපිට ගැලපෙන විදිහයට අපි පුළුවන් විදිහට කිසිමුගෙන හානියක් නොවී බායිත කරන්නවා. පහසු බව නිසා ඇයි අපි මේ තෑන් ආරක්‍ෂා කරගන්නවට මේ තැන්වල නිසා අපට කොච්චර පහසු බවත් දෙනෙනවද. ඒ කියන්නෙම ගදද. නිතන්න පුති අපිට ඒ මේක විවිධ පැති ඔස්සේපුතේ පහසු බවත් දැන්නවා. කාලයේ පැත්තෙන් අපට ලොගු පහසු බව. මොකද මේතැන් අපට හදල තියෙනෙහින්ද තමයි පපුතේ අපට ඉක්මනට එතෙන්ඩ ගිහිල්ලා ඒ අපට අවශ්‍ය සේවා ලබාගන්න පුලා. බැංකු වගේ ස්ථා තින තම ප්‍රික්මණටම කෙනෙකුට මුදල් ටිගක් කියවන්න මුදල්ටියා ගන්න අපට අවස්ථා කන අයක් ලබාගන්න තියන්නේ. අන්නපුතේ ඒ අපට වටින් යන්නේන පහසුයි. එතකොට මේ රෝහල්? හලත් බාලපුති ඒ තැන්වලින් අපට අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළන් න්නන් පහස හදිසි අසනීපයක් වුණු අපට ඒදේවලට යන්න පුළුවන්. ඉතිපති ඒ වගේ ප්‍රවාහන සේවේත් එහෙමතමයි අපිට වීධ පහස්වා දැන්නවා. ඒ නිසා මෙන්න මේ පහසු බව නිසා අපට මේවා ආරක්ෂා කරගතයතයි. වියදමාඩුයි ඇත්තකතා මේක බුතේ ඉතන්න පොදු ප්‍රවාන සේ ගැනි තැන්නඔයා. පෞද්ධලික වානයකින් ගමනක් ඇද්දී වාට ඒ සඳ වෙන් කරන්න තියන්න ඉන්දන ප්‍රමාණය මුදල් ප්‍රමාණ ඇත්තක බලද්දී මොකද වෙන්නේ. පොදු ප්‍රවාන සේවකදති පුතේ වගගේ අය වෙන්නේ අපේ අත්තිං වීදංගන මුදලින් ඉතාමත්ම අඩු කොටසක්කෙදරයි. ඒක බල අපටි විද මිතුරීම ඒවගේ පුතේ නොයෙක් නොයෙක් දේවල් හේතු හින්දා අපි මෙන්න මේ පොදු ප්‍රවාන සේවය අපි ආරක්‍ෂා කරගත යුතුයි. න්න පබල නේතුමකක්ද සැම දෙනාටම ප්‍රයෝජනවත් නිසා ඉල්ලාට තමයි පහසු බව නිසා අනි දේ තමයි මකක්ද වියදම අඩුවීම නිසා මෙන්න මේ හේතුම් මත අපිපුතේ මොකද කරන්න ඕනේ අපි කරන්න ඕනේ දේ තමයි මේ පොදුස්ථාන ආරක්‍ෂා කරගත යුතුයි. එන පුතේ මොන්න ඉළඟන මං ඔයාාව මේ මම කිව්වමුලින්ම පාඩ ආරම්භිදී මංකිව්වා මේ පාඩපතුලින් ඔන්න හතර වසරදි වාලට අලුත් දෙයක් හඳුන්වා දෙනවා. ඒ තමයිපුතේ අපේ ශරීරය සම්බාර කරගන්න මනස සුවර ආකායට පත්කරගන්න අපිට කරන්න ක්‍රියාකාරගම් දෙක. ඉති පුතේ ඒ අතරින් ඔන්න පලනනි ක්‍රාකාරමතයි පුදේ මම්ම ඳුවා දින්නහ ගන්නේ. ඔන්න පුතේ වාලල් සූදානම් වෙන්න මේ ක්‍රියාකාරගම කරන්න. පුතේ, අපි අපි ගැන හදාගන්න. අපි අපිව නිර්මාණය කරගන්න යහපත් ආකාරයට. ඒ ආකාරය නිර්මාණය කරගන්න පුතේ ඔබ ඔබබටත් අවස්ථාව ලබා දෙල්ට. ඒ ලබ්බා දෙන අවස්ථාවෙන් උපපරේ ප්‍රයෝජන අරගෙන අපේ ශරීර්ය මුලින් මොන්න පුතේ මොකද කරන්න ගන්නේ. අපි ශරීරය සෞඛ්‍යවත් විදිහට ආරක්ෂ ආකාරීව තබාගන්නම තමම හදන්න පුතේ. මොකද? සමහර දේවල් දිනපතා කිරීම මගින් මොකක් බාඩද පත්වෙෙන්නේ. පුරුද්ධ බාට පත්වෙනවා. අන්නේ පුරුද්ධපුතේ අපේ ජීවිතේ අපට වටිනාකමකින් යුක්ත දෙයක් බාඩපත් කරගන්න තමයි මෙන්න මේ ක්‍රියාකාරක මාඩ කියල දෙන්නගන්නේ ඒකට අපි කියන්නේ සූර්ය නමස්කාරය. මේ සූර්ය නමස්කාරය. මේක පුතේ සූරය නමස්කාරය කියලා ඇයි මේක වාලගේ තේමාවක් කරහා යාලට හඳුම්වාදි ලතිය. මෙන්න බණපුතේ හේතුව සෞඛ්‍යවත් කාර්ය සූර ජීවිතයක් සඳහා අවශ්‍ය වන ශාරීරික හා මානසික යෝග්‍යතාව සපුරාලේමට සූරය නමස්කාරය කරනු ලබයි. මන්න පුතේ මේ සූරය නමස්කාරය කරනදේ හේතුව. මොකද තමන්තාමම් මේකවාට ක්‍රියාකාරකම පැහැදිලි කල්ලා නැහැ. වාට මේක ක්‍රියාකාරකම්වංවාට පැහැදිලි කල්ලා නැහැ. එනිසා ඔන්න බලමු මොටද මේ කියලා. සෞඛඛ්‍යවත් කාර්සූර ජීවිතයක් සඳහා සෞඛ්‍යවත් කාර්සූර ජීවිතයක් සඳයි ගැනපුතේ සෞඛ්‍ය ඒකැන් අපේනී වැරදිව යහපත් මිදිර අපේ චරිවය පැත්තන විදිහට ඊළඟට කාර්ෂූර ඒ කියන්නේ? ආමාත්ම හැම වැඩේටම දක්ෂ කඩිසර ජීවිතයක් සඳ අවශ්‍ය වන ශාරීරික හා මෙන්න බුතේ අවශ්‍යමදී ශාරීරික හා මානසික යෝග්‍යතාවය සපුරාලීමට එක යන පුුතේ සපුරාලීමට කියන්නේ ඒදේ අපට ලබාගන්න ආරීකසා මානසික යෝගතාව සපුරාලිම ේකදේ අපි ලබා ගැනීමට සූර නමස්කාරය කරු ලබනවා. ඔන්න බල මොකදද මේ කියලා. වඩා සුදුසුම වන්නේ මේක මොකද්ද කියන්නේ. වඩා සුසුම් වන්නේ උදේ කාලයේදී මෙම ක්‍රියාකාරගම සිදුකිරීමයි. සාමන්‍යපතේ මේ සූර නමස්කාරය කරක පුතේ සූර්්‍රයා හා සම්බන්ධව යන ක්‍රියාකාරගමන්නේ. අපට සූර්ය හා සම්බන්ධව, ක්‍රියාකාරම් කරන්න කියන පුතේ උදේපාන්දර කියනේද.උදේල් අපට ලැබෙන ඉරලිය ඉතාමත්ම වටිனா කියෙන ඉරලියා. මොකද මොදවාට ීචල කියනේද ගුතුමල පුතේ උදේරලියට හැගෙන් නිපා කියලා කියනේද. ඔය අපට නොමේ ශරීරය ආරක්ෂා කරන ඒකකයක් ලෙස සලගන විටමින්. මේ නොමලේ අපට නිවිටමින් ලැබෙන අවස්ථාවක් ඉදිහර තමයි පුතේ. සූර්්‍රයාගේ මේ ඉර එලිය හඳුුවන්. ඉතින්පුතේ මේ උද්දේ කාලසීමලත් තුළ සූරයා හා සම්බන්ධ මේ සූරය නමස්කාරකියාවලිය අපි කරන්න ඕනි කියන්නේ අපිට ඒක ශරීරයට නොමිලේමේ ලැබෙන විටමින්ටික. ඉරු එලිය හරා ලැබෙන විටමින්ටික අපි ලබාගන්න ගමම්ම ශරීරයේ තවත් යෝගගතාවකට කටයුතු කරන්න පුළුවන්. උදාරණයක් විදරමොක්ද බලමු. මේ වඩාසුසු වන්නේ උදේ කාලෙදි මේ ක්‍රියාකාරගම සිදු කිරීමයි. එතකොට සූනය නමස්කාර ක්‍රියාකාරවණ හුරුුවී එය දෛනිකව කිරීම ජීවිතයේ මෙන්න වචනය පුරුද්දක් බවට පත් කරගහ. මේක පුුතේ හැම වෙලේම උදේසන මේ ක්‍රියාකාරකම කිරීම මගින් මොකද වෙන්නේ මේ ජීවිතේ පුරුද්දක් බවට පත්තෙනවා. අයිතේ බංකිවේ අපි කාලයක් තිස්සේ එකමදේ කරන්න කරන්න මොකද වෙන්නේ. ඒකට පුරද්ධ පාට පත්වෙන මංගේ උදේම කියල්ලා නැිටගාම කටෝ ද ඇල්ලොතටෙක බොඩ පු එකතික සතියක් දෙක. ඒක අවසා නැතුවම් බැරිදියක් බඩට පත්තිෙනවා අන්න හොඳ සෞඛ්‍ය පුරුද්ද. ඇයි තමයි. සූරි නමස්කාර්ම ක්‍රියාවලිය උද්දේට හැමදාම කරන්නූදේ. අපේ ශරීරයේ ඒක බලාපොරොත්තු වෙනවා? ඔන්න දැන් මට නොමිලේ ලැබෙනවා මොනද විටමින්. ඒ විටමින් ටික ගන්න ගම මකද කරන්නේ මම මගේ ශරීරයේ යෝ්‍යතාවෙනෙන් ගො ගන්න මගේ ශරයේ හැස්ස ලයින්නවා මේ සූර නමස්කාරය කරන්න. ඔන්න පුතේ මේ සර නස්කාරෙක්ට හඳුවාදට හේතුව මම පහැදිලි කළලා. දැම්පතේ බල මේ කරන්නවන පිළිවල මොකක්ද කියලා. මුලින්ම කරන්න මොකක්ද. මෙන්න කරන ආකාරය. සුද්දුසු ඇඳුමක් ඇඳ ගැනීම. අංක එක. ශරීරයට අපිට මේ සඳහා සුදුස්සු ඇඳුමක් අපි මේ වෙනුවෙන් මොකද කරන්න ඕේ. ඇඳගන්න ඕනේ. ඒ ඇද ගනි ඉවරල්ලා පුතේ මොකද කරන්න ඕනේ අන්නේ ඇඳුම ඇඳගත්තර පස්සේ මොකද මේ සඳහ පුතේ ගොඩක්වෙලාට පුංචි දරුවන්ට යොදාගන්න පුළුව මොකක්ද. ඇඳුම තමයි බොහෝවෙලාට කියා බොටමක් ටීෂර්ට් එක එන ඇදගන්න ඉතර පුලම් පුතේ පසුවෙන් කරන්න ඉට පසේ. පහසු ස්ථානයක් සොයාගන්න ඕනේ දැන් හුද ඇඳමක් හොඳ කියනමේ පහසු ඇඳුමක් ඇනගත් තර පස්සේ මේ ක්‍රියාකාරගමම් කරන්න තින්න පුතේ පොළොවත් එක් සම්බන්ධ වෙලා මේ ක්‍රියාකාරගම පොළොවත් එක්ක එළිමහන් ප්‍රදේශක තම කරන්න පහසු එතොරපති අන්න ඒ සඳහා සුදුසු ස්ථානයක් මුොලින්ම හොයාගන්න ඕ. ඉට පස්සේ පියවර එකෙන් එක ඔන්න ආරම්භ කරනවා වර එක මුද පුතේ මන්ගේ ද ම පිවර ගරනවත්තියවා. පිවර දුලහත්තියනවා. මේ පියවර දුලහා නියමිත වෙලාවට කරගන්න බුතේ මේ පියවර එකෙන්නේ ආරම්භ අපි කරන්නෝ. ඊළඟට පියවර අතර නියමිත කාල පරාසත් තියාගන්න ඕනේ. ඒක අන්න මං මේ කියන්න පුතේ. කාල පරාසේතියාාගන විදී මංවාඩි කියන්න. මේ ක්‍රියාකාරම කරදදි කාල පරාසයත් තියාගන්න ඕනේ ඒකන පිවර දුළහත්තියනවාේ. එන්න මේ පීවර දොළහතියෙද්දී පියවර දොළහා එකෙන් එකපුතේ යද්දි ඒකට නීවිධ කාල පරාසයක් තබාගත යුතුමයි ඇති නමුකද වෙන්නින් එක හරි අපහසේ. තාල තැබීමට ඔන්න ආදේශක බාණ්ඩයක් භාවිතා කරන්න තවත්තුන්දයිලු. මං ඔක්ක වපුතේ මේ ක්‍රියාකාරම යදදිම කියල දෙන්න. එනපුතේ ඔන්න සුයි රමස්කාරය මගේින් ඔන්න පිහදන්නේ අපේ ශරීරයට අපේ මනසට යෝග්‍යතාව ඇති කරන්න. අවස්ථාවන් සපුරාලන්න හදන්නේ ඔන්න ඒවෙනුවෙන් ඔන්න ඇඳගන්න බොටමක් ටිෂට් එකක් අපිට ගැලපෙන ඇැඳුවම් සුදු විස්ථානය තෝරගෙන මේ සඳහා තාලතියන් ඔුන් අබන පුළුවන් ආදේශ බාන්්ඩය බායිත කරන්න ඒ සඳහා නීත කාල පරාසයක් හදාගෙන අපි දැන් හදන්නේ මොහක්ද මේ සුරය නමස්කාරය ආරම්භ කරන්න. අනපුතේ මෙන්න මේක තමයි පුතේ සූර්ය නමස්කාරය කියලා කියන්න කරන්න හොඳොමවෙලාම ගද පුතේ උදදේවෙලාව. ඔන්න බානමුතේ මෙන්න තියනවා පලවිනි පියවර. බලන්නමක පියවර තියෙන පල්ලික පේනවානේද. මෙතනින් කරන්න පුතේ අපි සියලු දෙනාම අපේ ශරීරයේ යෝග්‍යතාපය. නිවැරදිව හදාගන්නහදරන්නේ. ඔන්න පුතේ පල්ලිකත ඔන්න සුදුස ඇදුමක් ඇදගත්තා එකත්තම ඔන්න බොටමයි ෙට් එක මේ විදිර ඔන්න කොටකල් සමක්ඇද ල අපේ දලපුදදාල ංචි දල පුදදාලනනි පුළුවන්වාට ඉදර. ඔන්න බාල්ල මේ පල්ලි ගියාකාණති කරන්න මොකක්ද හිටගෙන ඉන්න. එනපති මං එකත් දෙකක් කියන්න අරමත මේ උදානටේ මතක් කරන්න ඕනින්ද. ඒ තමයි එකත් තමයි මොකද කරන්න වේ. හිටන් ඉදිපත අපි මංකවානේද සුදුස්ථාන්ට ගිහිල්ල ආදේශක බාන්ඩ කරයියන්නේ ඒත් ඇන්ඩ ගිල්ල මොකද කරන්නේ. ඔන්න කාල පරාසඇත්තින් ඔන්න පල්න්නේ කරන පති ඔන්න පල්ලි අපි මෙහෙම කරනවා. ඒ කරද්දි මොකද කරන්නේ. කියනවා එක්ක දෙක්ක තුන හතර පහ ඔන්න විදිර කාලයක් ගනන් කරන පහෙම් පහට තමයි අපීළඟ පියවරට යන්නන්නේ. ඔන්න ඉගලිෂ ෝලින් කියනකද 1 234 5 ඔන්න ෆයි කියඇද්දී මොකද වෙන්නේ ඇත්තම් පහ කියද්දී ඔයා සූදානන් වෙනවා දෙවැනි පියවට මකක්ද මෙන්න මෙවිදියට තවන්ගේ අත් දෙෙක මේ රූපතිී නිදිර මොද රන්නේ කරන්න. මේ විදිර පුතේ බලන්න පියවර කීයක් කරන්න තියෙනවාද පියවර කීයක් කරන්න තියෙනවා එත වඩ පුතේ මේ බලන්නගො මේ සූරය නමස්කාරය හර හා අපට මේ බලන්න මුලින්ම මේ පලමකින් කරන්නේ අපි වඳීනවා පල්නිික්‍රාකාරකම ඉඩ බස්ස 1න් 2 334ෝ ෆ් කිය දිමු කල වෙන්නේ ම දෙවෙනි ්‍රියාකරම්භිහිල්ලා මුොකද වෙන්නේ මං මගේ මෙන්න මේ තැන්වලට ගොද කරන්නේ ඊළඟ ව්‍යායාමය සිදු කරනවා. ඉඩවස්සේ මෙන්න ඒකෙත් දෙකක් ඉවරෙදි බොදකරන්නේ 1 2 3345 තුන් එනි ක්‍රියාකාරමොට දැන් මම් මගේ ශරීරයේ නම්මශීලී බවට ඔන්න දැන් ශරීරය නම්ම ශීලි බවට හුරු කරනවා. පෙන නේ පුතින්නේ ගලන්න මේකෙදී අපි පල්ිකෙතිි පුතේ කඳ රජුව තියාගන්න පල්ලි ක්‍රියාකාරගකව කද රිජුව හෙල්ලෙනවත් නෑ ස්තරහ කලා. දෙවනියකයේදී මම ධනිස්වත් කොහ දනිස්තය නමන් නෑපුතේ දනිස්ක නවන්න ඇැතුව මෙහම නැවෙන්න ොර අද දෙෙගත් හොඳට දිගාරග නමේ බල. තනිකර දුන්නක් නැමවා වගේ කොයිවත් මෙහෙම කල්ලන්න නැවෙන්නේ නෑ ඔොන්දට ඩගෑර්ල තමයිඉන්නේ. ඔන්නබ 234 යිු කියදීම ඉල්ම් පිවරට නම් මේ බල පුතේ තරන්මොදරනෙමි තනිකර අපේ කඳ ගොදෙන්නේ. මෙහෙම නැමිලා දනිස් දෙක නවන්න නැතුව පුතේ පොළව ස්පර්ෂ කරන්න ඕනේ. දනිස් දෙක නවන්න නැතුව කකුල් දෙක ඈත් කරන්න නැතුව කකුල් දෙක කෙලින්තියා ගැෙන මේ විදිහයට එක කෙලින්තියාගෙන තනිස් දෙක නවන්න නැතුව මෙ නැවිලා පොලොව ඉස්පර්ෂ කරන්න න්න කරන්න වාලන උදහ කරන්න පුතේ මේ කරන්න පලාන්න හොඳයියා හොඳ නම්ම ශීලී බවක් ඇැ නම් එක තුළින් එමයි ඊලාඟන බෝද කරන්න පුුතේ අංකහතර ඔන්න අපේ තාල තියෙන බාණ්ඩෙත් එක්ක 1 234ෆෝ ඔන්න ඒ කරලේ වෙල්ල මොද කරන්නේ මේ කාලේපුතේ වාඩ හදාගන්න පුළුවන් මේක එක්කේ සිට දහයට ගනම් කරන්න පුළුවන් එකේ සිට හයට ගනන් කරන්න පුළුවන් හැබැයි පියවරක් අතර තියෙන් ඕනෙන් නියමිත හැම්ම එකම් අතරම එක්කම්ම කාල පරාසයක් තමා තියෙන් නොවයි. එක්කම්ම කාල පරාසයක් තියෙන් ඕනේ. එනිසා මොද කරන්නේ ඔන්න හතනය පියවර මේ විදිට උන්න හත්‍රවනියයේේදී බලන් අපි දැන් එක කුලක් ස්තර හට දික් කල්ල ඉවරලා අනිත් එක පස්තර මෙහෙම කරද්්‍යිපුතේ හොඳට නැමිල පාත්වෙන්න්න ඕනේ පාත්තෙදී ඒකෙත් පිරිවාස දනනිස් නන්න ඇතු බලන්නුව. අපේ ඔළුවේෙන් මෙහෙම ඉස්සලා බලන්න ව. පොම ඉස්සලා බලන්දී මේ පුතේ මේ හැමත් තැනකටම මේ ශරීර අභ්‍යාසි ලැබෙනවා. කොන්දට කකුලට මෙතැනින් බෙල්ලට ඔළුවට අව ලැබෙනවා. පුතේ මේ කෙටි වේලාවකින් මේ ගපුට කරන්න පුළුවන් දෙයා. හැබැයි ශරීරයට දැනෙන්න සෞඛ්‍ය මත් ඉදිර කරන්න පුලන් දෙයා. මේවා ලංක පහ දැම්බලන්. ්‍රියාකාරකම එක සල්ලමක් දිරත් ලරල දක වෙලා කූඩල්ල යන ගමනතිපුතේ මේ අපික් සෙල්ලමක්කි දිර කරනවා. බල ොකද ොකද වෙන්න කියලා මොකද වෙන්නේ. මෙ කොමද කරන්නේ ලංගනවා. එබාන් අපේ උකුල් පදේශය ඉහලට උසවල කකුල් දෙකනු අධදකනු දෙකම බිමතියාගෙන අපේ මේ උකුල්පදේශය ඉහලින් තියාගෙන ඉන්නවා. ඔන්න ගාලාන් කරනවා ොකද ගන්නේ එක දෙක තුන්න අතර පහ දැන් ඔන්නේ යනවා හයවිනිපියවරටමි මෙන පුතේ හයවිනි පියව්වර. වේ නනේද ඉටවස් මොදකරන්න ඒකදී අපේ ශරීරයේ සමභාරතාව අපි රැකගන්නවා. පැදිලිනි හිට පස්සේ මෙන්න හත්තෙනි පියවවර මොද කරන්නේ ආය පුතේ අපි පල්ලයාට පතිත වෙලා මොකද කරන්නේ අපේ කඳපදේශය විතරක් අපි ඉහලට ඔසවර. ඉළඟට ඔන්න ආයපපු පුතිේ නිවැරදි වේලාවට අපි ඒවා ගණන් කරනකෝමද අපි නිවැරදි වෙලාවට ඔන්න අපි එකෙන් එක ගනන් කරනවා. එතකොට තමයි අප නිවැරදි පියවරට යන්න පුළුවන් නිවැරදි පිවරට අපට යන්න පුළුවන් මොකද කරන්නේ අපි එකෙන් එක එක ය ඔන්න පුති ඔන්න නොයිදයට පියවර අට්ට නවය දහය එක්කොල්ලාහා දොලහා මේ පිළිවල්ට අපි යන්නවා. තට තමයි පුතේ අපට සරි නමස්කාරය නිවැරදිව පිළිවල්ට අපිට කරගනිීයන්න පුළුව. නිසාපුදේ එදිනදා ජීවිතයේ තුළ මෙන්න මේ සූරි නමස්කාර ක්‍රියාවලිය අපට නිවැරදිව පැහැදිලිව කරන්න හැකියාව අපි හදාගන්න ඕනේ. ඒ හදාගැනීම මත තමයි මගරත්තරම් දුිය පුතේ මොකද වෙන්නේ අට මේ කාර්ය ඉ පහස්සුවෙන් කරගන්න පුළුව එතරපු දේ අපේ ශරීරයේ සමභරතාවේ එත අපේ සෞඛ්‍ය මස් ශරීරය සූභර්තාවයක් ය තමයි ශාරීරීක යෝග්‍යතාවයක් අපට නැති කරගන්න පුළුවන් මේ සූරයේ නමස්කාර ක්‍රියාවලිය හරහා. එනිසා මගේ පුංචිදියපුදේ ඔන්න පුතේ මේක ඔයහට පුළුව ජීතේ පුරුද්දබ්බවට පත් කරගන්න. එ පුරුද්ද පට ජීත කාලය පුරාටම කරගනයද්දී. අප ශරීරයේ ඉබේම මේ සඳහා හැටගැහෙනවා ශරීරයේ අපට කියනවා දැන් අපින සූය මස්කාරය කරු ඒල් ලවන්න ගල්ල අපි යෝ පටන්ගන්න සුදිසු තැන කොයාගෙන ඇඳුමක් ඒට සුස ඇඳුම කරගෙන අපි කරන පුතේ මේක ජීවිතේ වි්භාකිකටවත් අධ්‍යාපන කවරුණුට නෙම පුතේ අප ජීවිතය න්තටර්ම අපි වැදගත් දෙයක් මේ සූර්ය නමස්කාරය කියන්න මේක ඉතාමත් විශාල ක්‍රියාවලයක් අප පවත්තා ගන්න පුුවන් ඉදිෙනදා ජීවිතය තුළ තමත්ම හොඳ ක්‍රියාවලිය. නවත් අන්න දපපුතේ ඔන්න හතරදි ඔන්න දෙ අපි පටහගන්න ද මේ ක්‍රියාවලිය මේක දිකු කාලන ක්‍රියාවලයක් බාටපත් කරගන්න. වාට මෙතැම් පුළුවන් ෙදරදිී කරන්නත් මේ එක. පාස ස්ථානෙකි නිිල්ල මේ කරන්න පුළුවන්. එතර අපිට පුළුවන් දෙයක් තමයි අප ශරේරය තමත්ම යහපත්ඉදිහයට අපට මේක පවත්තාගන්න පුළුවන්. එනිසාම ගරැත්තන දුපුදයි. එනං අතර්ශ්‍රේණීද ඔන්න, ක්‍රියාරමක් කහඳුනා දුන්නා ඒ තමයි මේ සූර්ය නමස්කාර ක්‍රියාවලිය පීවර දුලාගෙන් යුත්තයි මේකබලු උදේසන කාලය කරන්න ගොඩාගේ හපත්ට මේ හර ලැබෙන ශරීරයට ලැබෙන මනසට ලැබෙන තේවල් ඉතාමත්ම විශාලයි. එනිසාපුතේ අපේ නහුරුවමු මේ ක්‍රියාවලිය අපේ ජීවිතයට අපේ මුළු ජීත කාලෙටම පුරුද්දක් බාට පත් කරගන්න තේ මේ අපි සාර්ථ කරගන්න නම් කරන්න ඕනේ ප්‍රබල දේවල් ඩිගත්තිනේ තමයි. මේ පියවරින් පියවර අපි හොඳන මතක තියාගන්නඕයි. මොකද පුතේ මේක පිවර මාරුරගන්න එපා. පිවර මාරුකරගත්තුොත් වන්නේ මොකද ඒ අපේ ශරීරය මේ හදල්දිින් පුතේ ශරීරයේ අවස්ස තැන්වලට නිවැරදිව ඒ ඒ අවශ්‍ය තාවල්ට ගැලපෙන විදිර තම පුතේ ශරිමේ ක්‍රියාකාගම හදලදින්න. දන අවස්ථාව තුලදී පි කටිතු කරන්න ඕනේ ඒ ගැලපෙන ඉරියව්ව කැලපනේ වෙලාවට හැම ඉරියව්වක් සඳහපතේ නීවිත කාලා පරාසයක් තියාගන්න. එතකොට වාට හඟත් මේක තනියනුත් ගණන් කරන්න පුළ මෙහ මේ ක්‍රියාකාරය ඉන්න ගමන් 1 2 334ෝෆ කියලා ඉලං ක්‍රියාවට වැට ඇන්න පුුව. තනියෙන්ම කරන්න පුලම් පුතිේ කවදක් වත් තනුදෙස් සෙනසුරවාදා රිහ දස්සල ඉස්කුල් නෑ. ො ඔන්න දාට උන්න මකාරරිනවා නැහැ දදාන්නට මයි පතුතිේවට හොඳටම කරන් ලන් ගෙදරී දාවදිකට අන්න පාසලේ දේවල් නිවසදිත්පුතේ ක්‍රියාකාරගම් විදිර කරන්න පුළුවන්නා මොකොද වෙන්නේ. ඔයාලට ගොඩාක් යාපත් දේවල්ලිදිට ලැබෙනවා. එනිසා පුතේ සූරි අමස්කාරය ගෙදරදි සෙම්සාර ඉද පාට යහ එසඳ ගැල්ලපෙන හොඳ ඇඳු හදාගෙන ඒ අරගෙන ඇඳගෙන පුතේ හොඳ ස්ථානයක් තෝරගනම් යහපත් ස්ථානයක් තෝරගෙන එත්තෙන්ට ගිහිල්ලා මේක පියවරෙන් පියවර කරන්න පටන්ගව. හොදති මේ ක්‍රියාවලිය ඔයාට දිගු කාලිනොව භාවිත කරන්න පුළවා. හො මේ සම රාස්ථාවකති බලන්නකු සමහර ක්‍රීඩා කරන්න අයට දැම්මතියාම ක්‍රීඩාාවල්ට යන අයට මේක මතක් වෙන ඇති දෑ මේක අපි පැටටිස් කරද්දිත් කරනවාන. මේ අපි කරන පොහොුුවින් කටිති ුදත් අපපි කරවාන මේ ගමාරු දෙයක්නෙමේනි. අපි කල්නුත් කරපුද යන්නන්නේක. ඇත්තපුුතේ මේ දේවල් තමාපුතේ අපේ මේ ශරීරයට අපේ යම්කිසි අපේ අවයාව අනිත් ඒවා ඔක්කොම්පුතේ මොකද ගානට අපට අවශ්‍ය විදිරපුුතේ මේ දේවල් අපි හුරු කරන්නම. එකක්ක දිරවා හිතන්න පුතේ ම උදාහරණයක් කියන්න. ඒ තමයි හිතන්න පුතේ අර නට්ටකක්. දාන්න පුුවන් එනයක් නට්ටක තද කරලා කාලයක් හොහේ තියල තියෙනවා. තිබ්බට පස්සෙ අපි ඒක ගලවන්න ඇැතුව තිබ්බහ මුකද වෙන්නේ එක. මලකඩකනවා තද වෙනවා බො මුදයි. ඒවගේ තමක්පුතේ අපේ ශරීරය අපි අපේ අවය මේ අස්තිපුතේ හැම වෙලේම ක්‍රියාම්මක පන්නූනි. එතකොට තමයි මේ අස්තිවලට මේ ක්‍රියාප්නම් වෙති තම පුතේ අස්ති හැඩ ගැසෙන්නේ. ඔය ඉඳල්ලා ඉඳලා. දවා මොකද වෙන්නේ අප ටිගත් දුර දුවනවා දුවල දුවල චුට්ටත් දුර දූපුකම් ගලා හයිය හොද ටෝම හති අරිනවාඒය පොඩ්ඩ දුරයි දවවේ හැබැයි බලන්න ඇම දාම දුවන්න අපේ චුන්ති අපේ චුට්ටඩික බලන්නක මොකුත්ම ගානක් නැතුව මොකද කරන්නේ පැඩේ දුවගන යනවා එනිසා මොකද වෙන්නේ එයා එ තමන්ට කිසිම වෙහෙසක් මාසියක් දැනෙන් ඇතුව කරන්න පුලම් පුතේ වගේ තමයි. අපේ ශරීරයත් ඒ විදිහටම හැඩගැසින්ට ඕනේ. ඒ හැඩගැසිම් මත පුතේ මොකද වෙන්නේ. අප ශරීරන මොකද වෙන්නේ. ඒ වෙනුවෙන් කාර්යට කරවා. යනිසා පුතේ මගරත්තර දුවල පුදාලා හුරු වෙන්න දෙනදා ජීවිතය තුළදේ සූර්ය නමස්කාර ක්‍රියාවලිය ඉතාමත්ම යහපත් ක්‍රියාවලියයක් බවට පත් කරගන්න. එතොට තමයි වෙන්නේ මොකදද මේ අපේ ජීවිතේ පුරුද්දක් බවට පත්වෙන්නේ හොඳයි බුදේ. එතකොට මමේ නම් එච්චෙල්ලවට කතා කළේ මොකදද. මේ සූර නමස්කාරක් කියන ක්‍රියාවලිය අපේ ජීවිතදර ඇයි වැදගත්වෙන්නේ. ඇයි දෙන් දන්නානේද අත්තරශේණීය පටන්ගත් ඔයාලට මේ ක්‍රියාවලිය ඉතාමත්ම හත් පියාවලිය කොන්න පුතේ අධදේඳදල පුළුවන් ජීවිතය හැමදාම පුරුද්ධ අපපාට පත් කරගන්න මොගත්ද සූරය නමස්කාර ක්‍රියාවලිය. එතින් පස්සේ වගේ ශරීරයට සුව බරතාවයක් ඇති කරගන්න පුළුව. හිතිපුතේ මොකද අපි මේ කොට සිංකතා කළේ මොකත්ද. අපේ පොදු ස්ථාන මොනවාද මේ පොදු ස්ථාන කියල්දී අපට ලැබෙන සේවාහම් මොනවද අපේ අතින් සිදුනු වැරදි මනවාද. ඒ වැරදිී නිවැරදි කරගන්න අපි කරන්ඩ ඕන දේවල් මොනවද. වැරදි නිවැරදි කරගන්න අපි කරන්න ඕන දේවල් මොනවද. එ නිවැරදි කරගන්න දේවල්ලොලට පුතේ අපි ඒව ජීවිතයේ පුරුද්ධප්පාට පත් කරගන්න. ඒ නිවැරදි ක්‍රියා පුතේ තාමොබ පුංචි. එ නිසා මගරත්තරන් දුවයි පුතේ ඔබ ආරම්භ කරන්න මේ ක්‍රියාවලිය. ඔබ අදම ඔබේ හිතට ගන්න. ඔබ මොහොතා කල්පනා කරනලා බලන්න මට පුළුවන් මේදේ අදමාරම්භ කරන්න. මම මේදේ අද ඉඳම්ම කරනවා මෙ මොහොත ඉදම්ම කරනවා. ආය කිසිම තැනකදේ මං ඒදේවල් පැරදේවල් කරන්නේ. වස්සකේයද්දේ මං අස්සනේ වාඩිවෙලා මං මගේ පාඩුවේ යනවා. වැසිකිලිය භාවිත කොම් මංන් අන්න වාර්ම වතුර ගහනවා මයි. පෝලි මේ ඉඳල කොහොමාරේ පාසලේ හෝ වෙනත් ස්ථානයකෝ මගේ රාජකාරිය මගේ වාරයේ පෙමන්තුරු බලන් ඉඳලා මම් මේ කරනවා මයි. ඒක දැමත අධිස්ථානයක් කරගන්න ඕන ජීවිතේ. පම මේ කෝමාරි කරන අන්න අධිෂඨානයක් ජීවිතේ. අන්න ඉදිරපුතේ ඒ වැරදි හැසිරීංවලින් ඇත් වෙලා නිවැරදි හැසිරක් අපි ජීවිතයට බුඩ්නගා ගමු. මොකද ඒ දේවල් අපට වටිනවා. ඒදේල් නිසාපේ ඩ පහසුයි අපේ මුදල්ලිතුරු වෙනවා තව කෙනෙක් ඒවිනිුම් භාවිත කරන බලාගෙන ඉන්නවා එහින්දා මේ දේවල් අපට ගොඩාක් වටිනවා. අන්න ඒ වටින දේවල්පුතේ ජීවිතේයට වැදගත්තෙනවාගේ තමයි මගේ ශරීරය මට සුව භරතාවයක් රැක ගන්න. මට කරන්න පුළුවන් ප්‍රගලම දෙයක්ත් තමයිවෙන්න අහරශෂණි ඳුන්ව දුන්නා සූර්ය නමස්කාර ක්‍රියාවලියය. ඒ ක්‍රියාවලියයේ පීවර දුලහක් දයෙනවා ඒ සද සුදුස ඇඳුමක් ැදගෙන. සුදුසු ස්ථානයක් ඕරාගෙන ක්‍රියාවලිය ආරම්ම කරන්න පුළුව. එතකොට පුතේ ඒ තුළින් ඔබට ජීවිතයේ සාර්ථය කරහැමුටුව දින්න පතා මේ සිදු කරන්න පුරුද්ධ අ්බාටපත්ත කරගන්න ශරීරයේ ඒ සඳහා හැඩගස්වාගන්න කටයුතු කරන්න පුූතේ. මොකද දැන්වඔන්න අපි මේ කොටසිං අපේ ශරීරය සූභාර්තාවේ ගැකගත්තා වගේම ං ඉල්ලන් ොට සිංහ ඔයාගේ මාන සික සුව බරතාව ඇති කරගන්නට පුතේ මංවාට උදව් කරමවා. ඒකොට සිං අපි යන කතා කරමු අපේ සිත අපි කොහොමද අපි සැහැල්ලු කරගන්නේ. ශරීරය කොහොද සැහැල්ලු කරගන්නේ. මම කොහොමද මගේ සිත පහන් කරගැනීමට කටයුතු කරන්නේ. සහයෝගෙන් හිටිහාම මට මොනවාද ලැබෙන්න්නේ ම දක්ෂ දරුවක් දෙර කොහොමද වැඩ කරන්නේ කියලා. අපි ඊලංගොඩසිං අපියදේවැටික කතා කරමු.